දැනුම් සිද්ධිය ඇඩ්ලේඩ් වල වෙනකොට 1998 ඔබ විශාල තරග තහනමකට ලක් වෙන්නට ඉඳ තිබුණා. ඒ අවදානම ඔබ බය නැතුව ගත්තේ කොහොමද? නෑ, අපිට තිබුණ දෙයක් තමයි රෙක්ස්, ඒ තරගාවලිය යනකොට හුඟක් දේවල් අපිට සිද්ධ වුණා. අපිට මත මතකයි මේ සංචාරයේ පළවෙනියටම අපි යනකොට අපිව දාලා තිබුණේ හෝටලේක, ඔස්ට්‍රේලියන් කණ්ඩායම හිටිය හිල්ටන් එකේ. අපි හිටියේ පාක් රෝයල් කියන එකේ. ඉතින් අපි පළවෙනි දවසම අපි කිව්වා මේක කරන්න බැහැ කියලා. එතකොට අපි ගිහිලා ඒකට කෑ ගැහුවා. අපි ඉතින් මට මතකයි රංජිත් ෆර්නැන්ඩෝ මහත්මයා වෙලේ කියනවා, නෑ නෑ අපි ඔය විදිහට, මං කියනවා නෑ රංජිත් මේක කරන්න දෙන්න එපා, හැමදාම අපිට මේක පාගගෙන යන්න දෙන්න බැහැ. පස්සේ මං ඔස්ට්‍රේලියන් ක්‍රිකට් පරිපාලනට කතා කරලා එකෝ ඔයගොල්ලෝ මේක කරේ නැත්තම් අපි අනිත් පැත්තට යනවා කියලා. ඉතින් ඒ වගේ තීරණ අපිට ගන්න ඕනේ. ඊළඟට බෝල් ටෙම්පරින් බෝලේ පළුදු කරයි කියලා අපිට ප්‍රශ්න ආවා. ඉතින් මුරලික ප්‍රශ්න එනකොට වුණත් අපිට තේරුණා මුරලිට මොකක් හරි එකක් කරයි කියලා. මොකද ලෝකුසලානේ අත ළඟයි විල්ලා තිබෙනවා, නෝ නම් ලෝකුසලානේ එනවා. මුරලිව ප්‍රශ්නයක් ඇති කරන්න කියන බය ඔළුව තිබුණා. හැබැයි ඒ අතරේ මට අනිත් පැත්තෙන් ආරංචියක් ආවා, ඔය එමසන් කියන පුද්ගලයා මානසික නිවාඩු ගිහින් තියෙනවා කියලා, ස්ට්‍රෙස් ලීව් කියන එක. ඉතින් ඒ අතර මම එවෙලේ තීරණයක් ගත්තේ මේ අර දැන් ඇති කියන එක, මේක ඇති මෙහෙම රිද්දල ඇති කියන එක අපිට බය නැතුව තීරණය ගන්න. එවෙලෙත් මම ප්ලේයර්ස්ලා ඔක්කොටම ඉන්න කිව්වා ඇතුලේ. මම දන්න මං එළියට ගියාට පස්සේ මාව තහනම් කරන්න, මොකද ඒ දවස්වල ලෝක ක්‍රිකට් කවුන්සිලේ නැත්නම් ICC එකේ රූල්ස් අද තරම් දරුණුම නැහැ. හැබැයි මම රූල්ස් ටිකක් දන්න හින්දා මම දන්නවා ඒකෙන් පොඩ්ඩක් අස්සෙන් රිංගල යන්නත් දැනගන්න හින්දා තමයි මට බේරගන්න පුළුවන් වුණේ. හැබැයි මම ලෝකසලන්නට යනකොට මගේ ඇඟ බැඳලා තිබ්බේ. මාව තහනම් කරන්න, මම පොඩි වරදක් කරන්න මාව තහනම් කරා. ඉතින් ඒ වගේ දේවල් තමයි එක තමයි ක්‍රීඩා කරේ. හැබැයි එවෙලේ මම තීරණයක් ගත්තේ, එවෙලේ ලෝකෙට පෙන්වන්න ඕන නම් මේ කරන්නේ අසාධාරණයක්, මේක නවත්තන්න ඕනේ. දෙවෙනි එක තමයි ඒ කරන එක හැමදාම අපි ඉවසගෙන ඉන්නවද, එහෙම නැත්නම් මුරලි වෙනස් කළ වෙන බෝල කෙනෙක් දානවද, ඒ තීරණයක් ගන්න සිදුනේ. මම එවෙලේ හිතාගත්ත නෑ මේක කවුරු හරි කරන්න ඕනේ, මම මේක කරන්නම්. ඊට පස්සේ මම එළියට ගිහිල්ලා ඒ ප්‍රොටෙස්ට් එක කරලා ඇතුළට ආවා. එතකොට මම දන්න මාව විතරයි බෑන් කරන්න කියලා. මොකද අපි 11 දෙනාම ගිහින් අපි 11ම බෑන් කරන්න අපිට ටීම් එක කතා ගන්න බැරි වුණා. ඉතින් ඒ වෙලේ ඊට පස්සේ අපි ගියා, මට මතකයි අපි ඔස්ට්‍රේලියානු ලෝයර්ස්ලා අපි දාලා අපි ඒකදී කතා කරලා ඒක තීරණ කරලා දුන්නා මොකද්ද තත්ත්වය කියලා. ඒ අද වගේ දරුණු නීතිය නැති හින්දා මට ඒ නීතිය අස්සේ රිංගල බේරගන්න පුළුවන් වුණා.